ආයුබෝවන් මගේ චුටි දූලා පුතාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔන්න ඉතින් ටීචර් පොරොන්දුනා වගේම අදත් මගේ පුංචි පැංචොන්ගේ ගෙදරට ආවේ අලුත් රචනා මාතෘකාවක් අරගෙන විදුලි බුබුලක් කතා කරයි කියන වාක්‍ය රචනා මාතෘකාවට නිවැරදි නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන විදිහ තමයි අද ටීචර් කියලා දෙන්න හදන්නේ වාක්‍ය රචනාව ලියන්න පටන් ගන්න කලින් මුලින්ම අපි මාතෘකාව හොඳට කියවලා මේ මාතෘකාවෙන් අහලා තියෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අද අපේ වාක්‍ය රචනා මාතෘකාව විදුලි බුබුලක් කතා කරයි. එතකොට විදුලි බුබුල කියන්නේ මම කියලා හිතලා විදුලි බුබුල කතා කරන විදිහට තමයි අපි වාක්‍ය රචනාව ලියන්න ඕනේ. මුලින්ම මාතෘකාව හොඳට කියවලා අවබෝධ කරගත්තට පස්සේ තමයි අපි අපේ වාක්‍ය රචනාවේ වාක්‍ය ටික ලියන්න පටන් ගන්නෙ. හොඳයි එහෙමනම් විදුලි බුබුල ගැන පුංචි සාකච්ඡාවකුත් කරන ගමන් අපි අපේ වාක්‍ය රචනාව ලියන්න පටන් ගනිමු. මගේ පුතේ හිරු කුමාරයා හැන්දෑවට බටහිර අහසෙන් බැහැගෙන යනකොට මුළු පරිසරයම අඳුරු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් එතකොට අපේ හිතටත් පුංචි බයක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ හිතට මේ දැනෙන බය නැති කරලා මුළු පරිසරයම ආලෝකමත් කරන්න උදව් කරන කෙනා තමයි විදුලි බුබුල කියලා කියන්නේ. මගේ චූටි දුවේ පුතේ මුළු ලෝකෙම අඳුර නැති කරලා ආලෝකමත් කරන්න උදව් කරන විදුලි බුබුල ගැන අපි අපේ වාක්‍ය රචනාවේ පළවෙනි වාක්‍ය මේ විදිහට ලියමු. මුළු ලෝකයේම අඳුර නැසෙන මම විදුලි බුබුලක් වෙමි. මගේ පුතේ මම පුංචි ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. බලන්නකෝ පුංචි පොඩෝ ටික මේකට උත්තරය දන්නවද කියලා. ප්‍රශ්නය තමයි විදුලි බල්බය සොයාගත්තේ කවුද? මන් දන්නවා මගේ පොඩෝ ගොඩක් අය මේකට උත්තරය දන්නවා කියලා. විදුලි බල්බය සොයාගත්තේ මගේ පුතේ තෝමස් අල්වා එඩිසන් මහත්මයා. ඉතින් මෙතුමා විදුලි බල්බය හොයාගන්නවත් එක්කම මුළු ලෝකය පුරාම අඳුර දුරු කරන්න හැකියාව ලැබුණා. එහෙමනම් මගේ පුතේ විදුලි බල්බයේ උපත ගැන මේ අදහස අපි අපේ වාක්‍ය රචනාවේ දෙවනි වාක්‍ය විදිහට ලියමු. මා අද ලෝකය පුරා අඳුර දුරු කරන්නේ තෝමස් අල්වා එඩිසන් මහතා නිසාය. රාත්‍රිය උදා වෙනවත් එක්කම අඳුර වැටෙන්න පටන් ගන්නකොට විදුලි බල්බය අපි කාටත් නැතුවම බැරි දෙයක් වෙනවා. රාත්‍රියට ගමන් බිමන් යන්න, පාඩම් වැඩ කටයුතු කරන්න, කර්මාන්ත ශාලාවල රාත්‍රී වැඩමුරය කරන්න, ඒ වගේම අපේ ගෙවල්වල සියලුම වැඩ කටයුතු වලට රාත්‍රියේදී ආලෝකය ලබා ගන්න විදුලි බල්බය අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එහෙමනම් මගේ පුතේ අඳුර වැටෙනවත් එක්කම අපේ සියලුම වැඩ කටයුතු වලට අත්‍යවශ්‍ය වෙන විදුලි බල්බය ගැන මේ අදහස ගලපලා අපේ වාක්‍ය රචනාවේ තුන්වෙනි වාක්‍ය අපි මේ විදිහට ලියමු. අඳුර වැටෙන විට මාගේ සේවය කාටත් නැතිවම බැරිය. ඒ වගේම අපේ උත්සව කටයුතු සරසන්න නැතිවම බැරි දෙයක් තමයි විදුලි බල්බය කියලා කියන්නේ. උත්සවයක් ලස්සන කරගන්න නම් අපිට ඒකට ලස්සන ආලෝකකරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි නොයෙක් වර්ණවල බල්බ යොදාගෙන අපේ උත්සව අලංකරණය කරගන්නවා. හරිම ලස්සනට විවිධ පාටවල විදුලි බුබුලු යොදාගෙන සරසලා තියෙන උත්සව අවස්ථා මගේ චූටි දුල පුතාලත් ඕනේ තරම් දැකලා ඇතිනේ. ඉතින් එහෙමනම් අපි මේ අදහස ගලපලා අපේ වාක්‍ය රචනාවේ හතරවෙනි වාක්‍ය මේ විදිහට ලියමු. බොහෝ මිනිසුන් විවිධ උත්සව අවස්ථා අලංකරණය කිරීමට මා යොදා ගනු ලබති. ඉතින් ඔන්න ඔයාල වගේ පුංචි පොඩ්ඩෝ අඳුර වෙලාවට අඳුරට ටිකක් බයයිනේ. ඉතින් පුංචි ළමයිගේ හිතේ තියෙන මේ බය නැති කරගන්නත් අපිට විදුලි බල්බය ප්‍රයෝජනවත් වෙනවා. අපි එහෙමනම් මේ අදහස ගලපලා අපේ වාක්‍ය රචනාවේ පස්වෙනි වාක්‍ය මේ විදිහට ලියමු.
මා නිසා කුඩා ළමයි අඳුරට බිය නොවෙති. හොඳයි මගේ පුතේ, අපි අපේ වාක්‍ය රචනාවේ වාක්‍ය පහම ලියලා ඉවරයි. ඉතින් එහෙමනම් අපි ආයෙත් පාරක් අපි ලියපු වාක්‍ය ටික ඔක්කොම එක පෙළට කියවලා බලමු. වාක්‍යාංක 1 මුළු ලෝකයේම අඳුර නැසෙන මම විදුලි බුබුලක් වෙමි. වාක්‍යාංක 2 මා අද ලෝකය පුරා අඳුර දුරු කරන්නේ තෝමස් අල්වා එඩිසන් මහතා නිසාය. වාක්‍යාංක 3 අඳුර වැටෙන විට මාගේ සේවය කාටත් නැතිවම බැරිය. වාක්‍යාංක 4 බොහෝ මිනිස්සු විවිධ උත්සව අවස්ථා අලංකරණය කිරීමට මා යොදා ගනු ලබති. වාක්‍යාංක 5 මා නිසා කුඩා ළමයි අඳුරට බිය නොවෙති. හොඳයි මගේ චූටි දුවේ පුතේ, ටීචර්ගේ මේ වාක්‍ය රචනාවත් බලලා ඔයාලගේ අදහසුත් එකතු කරලා මීට වැඩිය ලස්සන නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ගෙදරදී ලියන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේම තාමත් මගේ YouTube channel එකට අලුත් පොඩ්ඩෙක් නම් දැන්මම ටීචර්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ටීචර් මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් පුංචි ඔයාලට දැනගන්න පුළුවන්. එහෙමනම් ආයෙත් දවසක මේ වගේම ලස්සන මාතෘකාවකට රචනාවක් ලියන විදිහ කියලා දෙන්න ටීචර් ඔයාලගේ ගෙදරට එන්නම්. හැමෝටම සුබ දවසක්.